සියාර කොහොමද? ඉතින් ඔයාලා දැන්ටමත් දන්නවා කලින් වීඩියෝ එක බැලුවා නම් අපිට ඕටම් එක පටන් ගන්න තියෙන්නේ. ඉතින් මේ දවස්වල ගස්වල කොළ හැලෙනවා. එතකොට සැරෙන් සැරේට වහිනවා. ඉතින් අර පැත්ත බැලුවොත් ඔයාලට පේනවා අර කන්ද එහෙම රතු රතු පාට වෙලා. තව ටික දවසකින් මේ පැත්තට ගියොත් එහෙම ෆොටෝග්‍රාෆර්ස්ලට ලස්සන ෆොටෝස් ගන්න පුළුවන්. ඉතින් ඊයේ දවසේම අපිට හොඳටම වැස්සා. ටෙම්පරේචර් පල්ලහට වැටුණා. මම හිතන්නේ සෙල්සියස් එක 9ට 10ට වගේ ගියා. ඉතින් එළියේ එහෙම හරිම ඉන්න අමාරු වුණා. රුමේනියාවේ සමහර ප්‍රතිවලට ගංගා වතුර දාලා කියලා නිවුස් වල එහෙම පෙන්වනවා. අපිට නම් එහෙම කිසිම කරදරයක් නැහැ. ළඟදී රුමේනියාවට එන්න ඉන්න කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලන් සීතලට රෙඩිලා එන්න. මොකද ජනවාරි දෙසැම්බර් විතරයිදී මෙහි හිම වැටෙනවා. By the way මම ඔයාලට අද පෙන්වන්න හදන්නේ ලංකාවේ ඉඳන් ඔයාලා රුමේනියාවට ආවට පස්සේ ශ්‍රී ලංකන් ස්ටයිල් අපිට මෙහෙ මොනවද ගෙදර හදාගෙන කන්න පුළුවන් කියලා. ඉතින් ගොඩක් කට්ටිය යුරෝප් කෑම ට්‍රයි කරන්න ආස නැහැ. සමහර කට්ටිය කැමති නැහැ. මෙහි අනිත් එක ගොඩක් තියෙන්නේ ඌරුමස්. සමහරක් වෙලාවට ඌරුමස් කන්න කැමති නැති කට්ටිය ඉන්නවා. ඉතින් ගොඩක් කට්ටිය ලංකාව විදිහට බත්තු වගෙන කන්න තමයි බලන්නේ. ඉතින් ඔයා බත්තු වගෙන කන කෙනෙක් නම් බත්ම කන්න ඕනේ කෙනෙක් නම් ඔයාට මොනවද මෙහි තියෙන එළවලු ಜಾති ලංකා විදිහට කන්න මස් මාළු ಜಾති එතකොට ඔයාට 3-5 කුළුබඩු ಜಾති මොනවද කියලා තමයි මම අද පෙන්වන්න හදන්නේ. එහෙනම් දිගටම බ්ලොග් එක බලන් ඉන්න අපි සුපර් මාකට් එකේ ගිහලා හම්බෙමු. ඉතින් ළමයි ඔන්න මං ආවා කවුෆ් එක ඇතුළට. අපි ගිහිල්ලා බලමු ලංකාව විදිහට ශ්‍රී ලංකන් ස්ටයිල් අපිට කන්න මොනවද මෙහි තියෙන්නේ කියලා. අපි ඉස්සෙල්ලෙන් බලමු බත් කන්න පුළුවන්ද කියලා. බත් කන්න පුළුවන් ළමයි ඕන වර්ගයකින් ඔයාට හාල් ජාති දෙනවා මෙහි. නාඩුද සම්බද බාස්මතිද ඕන දෙයක් ගන්න පුළුවන්. මෙහි ලංකාවේගේ අර මේ ලූස් නෙමේ තියෙන්නේ මේ මොනවාද හාල් මුට්ටවල දාලා කිලෝ එකේ පැකට් සමහර තියෙන මේ වගේ. මේ වගේ කිලෝ එකේ පැකට් සම්පූර්ණ ගිවල් වල ගෙනියන්නේ හදාගෙන කන්න. ඉතින් ඔයාට ඕන జాතියකින් සර්ච් කරලා ගන්න පුළුවන්. බාස්මති පැකට් නැන්නේ සාමාන්‍යයෙන් ග්‍රෑම් 500 අනිත් ඒවා නම් තියෙනවා කිලෝ එකේ පැකට්ස් ගන්න පුළුවන්. එතකොට ළමයි මේ විශේෂ කාරණේ පොල් තෙල් නැහැ. පොල් තෙල් නැහැ. මෙහි තියෙන්නේ sunflower oils. අපි පාවිච්චි කරන්නේ මෙන්න මේවා. sunflower oils ගන්න පුළුවන් ඔයාලට ලීටර් එකමාර ලීටරේ මිලිලීටර 500 ඔයගේ තියෙනවා. එතකොට ඔලිව් ඔයිල් එහෙමත් තියෙනවා. මම ඒකත් ඔලිව් ඔයිල් නම් ටිකක් ගන්න. අපි යන්න පාවිච්චි කරන්නේ sunflower oil. ඉතින් පොල් තෙල් පාවිච්චි කරනට වඩා ඇඟට ගුණයි sunflower oil යූස් කරන එක. අපේ ජාතික ආහාරය පරිප්පු. මේ පරිප්පු මේ විදිහට පැකට්ස් විදිහට ගන්න පුළුවන්. නැත්නම් එහා පැත්තේ චුට්ටක් අරහිට ගියාම අපිට ලූස් ගන්නත් පුළුවන්. පරිප්පු ග්‍රෑම් 500 පැකට්ස් වගේ තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ලූස් ගන්නවා නම් අපිට ඕන තරම් කිලෝ ගණන් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි යමු එළවලු තියෙන පැත්තට. අපිට ලංකා විදිහට මොනවද මෙහි එළවලු ගන්න පුළුවන් කියලා බලන්න. එන්න දැන් මං ආවා එළවලු පැත්තට. අපිට තියෙනවා ගෝවා. හරිද? ගෝවා ගන්න පුළුවන්. එතකොට ඔයාලට පුළුවන් ගෝවා මල් කන්න. ඊට මෙතන තියෙනවා රාබු. ඊට පස්සේ එන්න මෙතන තියෙනවා කැරට්. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් බීට්. හරිද? එහා පැත්තට. ඊට පස්සේ නෝකෝල් තියෙනවා. නෝකෝල් කන්න පුළුවන්. ඊට පස්සේ වම්බඩු තියෙනවා. ලංකා වම්බඩු වගේ නෙමෙයි. මේ වම්බඩු එනේ විශාලයි. වම්බඩු ගන්න තියෙනවා. ඊට පස්සේ අපිට පලාජාති හදාගෙන කන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන මේ රුකෝලා කියලා කොළ. මේවා මේ අපිට කලවම් පලා මෙල්ලුම් හදනා වගේ ඒ විදිහට හදාගෙන කන්න පුළුවන්. ඊට පස්සේ ස්පනාජි තියෙනවා. මේක අර ලංකාවේ නිමිති වගේ. මේක නිමිති හදන විදිහට හදාගෙන කන්න පුළුවන්. පරිපූර්ණ රුණත් නිමිති වෙනුවට දාලා කන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඔන්න තියෙන සලාද කොළ. සලාද කොළ තියෙනවා කන්න පුළුවන්. ඊට පස්සේ එන්න තියෙනවා ලූණු කොළ. ලූණු කොළ තියෙනවා. ලූණු කොළ කන්නත් පුළුවන්. හරිද? එතකොට මිංචි කොළ තියෙනවා. මිංචි කොළත් අපිට කැමති විදිහට කෑම වලට දාගෙන කන්න පුළුවන්. ඊට පස්සේ ළමයි අපිට ගන්න පුළුවන් හවුමිරිස්. හවුමිරිස් අර ලංකාව වගේ පොඩි කරල් නෙමේ තියෙන්නේ. මෙන්න මේ වගේ ටිකක් ප්‍රමාණයෙන් විශාල කරල් තමයි තියෙන්නේ. හවුමිරිස් ගන්න පුළුවන්. එතකොට අපිට තක්කාලි තියෙනවා. තක්කාලි ගන්නත් පුළුවන්. මෙන්න මෙතන තියෙනවා බෙල් පෙපර්. බෙල් පෙපර් අපිට අර මාළු මිරිස් තෙල් දානා වගේ හදලා කන්න පුළුවන්. නැත්නම් මාළු මිරිසුත් මෙහෙ තියෙනවා. අද නැහැ මේ කවුෆ් එකේ නැහැ. මම සෙල්ග්‍රොස් එක වැත්තට යවුනොත් පෙන්වන්න.
මාළු මිරිසුත් තියෙනවා. එතකොට මේ පැත්තට වහම තියෙනවා, අල තියෙනවා, ලුණු තියෙනවා. එතකොට සුදු ලුණු ගන්න පුළුවන්. මම ඔයාලා කිව්වේ පරිප්පු ලූස් ගන්න පුළුවන් කියලා. මෙන්න මෙතෙන්ට සොපින් උරයක් දාලා මෙතනින් අල්ලලිවිල්ල මෙන්න මේක පල්ලහැර කරාම අපිට පරිප්පු ගන්න පුළුවන් ලූස්. මේ තව ඇට ජාති තියෙනවා. ඒවා ඉතින් අපි කන්න දන්නේ නැහැ මොනවද මේවා කියලා. රටක ජූස් එකක් තියෙනවා. මෙන්න මෙතන තියෙනවා බටානා තියෙනවා, වටක්ක් තියෙනවා. වටක් අද මෙතන නැහැ. සෙල්රොස් එක පැත්තට යවුණොත් පෙන්නන්න වටක් අහන්න පුළුවන්. එතකොට ළමයි මෙහි අපිට ලංකාවගේ බෝංචි වණ්ඩක්කා ෆ්‍රෙෂ් පිට කන්න බෑ. මෙන්න මෙතන තියෙනවා බෝංචි. මේවා ෆ්‍රීස් කරපුවා තියෙන්නේ. මේව ටොඩක් අර වතුර දෙගෙන්න දාලා තමයි ගන්න ඕනේ. බෝංචි තියෙනවා. එතකොට මෑ කරල් එහෙම තියෙනවා. ඔය තියෙන්නේ ඒවා. මෙන්න මෙතන තියෙනවා. ඒක මෙන්න මෙතන තියෙනවා වණ්ඩක්කා. ග්‍රෑම් 400 ග්‍රෑම් 500 වගේ පැකට් තමයි තියෙන්නේ. මේ වරන් ගිහිල්ලා පොඩ්ඩක් වතුර පෙඟෙන්න දාලා කූල් එක බැස්සහම නෝමල් අපි හදන විදිහටම හදලා ගන්න පුළුවන්. ඉතින් ළම එළවලු වලට කන්න තියෙන්නේ ඔන්න ඔය මම පෙන්නපු ටික තමයි. ওই ටික තෙල් දාලා කන්න පුළුවන්, හිරටු වෙලා කන්න පුළුවන්, මොක් හරි කරලා ඔයගොල්ලන් කැමති දෙයකට ওই ටිකම තමයි කරකෝ කරකෝ කන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි බලමු මෙහි සැමන් ජාති තියෙනවා. සැමන් ගද්දි මේ ඔක්කොම තියෙන්නේ සැමන්. මේ මෙන්න මෙතන තියෙනවා මේ සාඩින්ස් කියලා ගහලා මේ ගියාන කියලා මේකෙන් ගන්න ප්‍රොඩක්ට් එක. අපි මෙන්න මේක තමයි ගන්න පාවිච්චියට. මේක තෙල් දාලත් රහයි, වේලත් රහයි. මේක ගන්නකොට මෙන්න මේ සන්ෆ්ලවර් එකක් ගහලා තියෙන එක ගන්න. සමහරක් ඒවා තියෙනවා එක එක ඔයිල්ස් වල දාලා, සෝස් වල දාලා මේ ඒව අරගෙන ඉවුවහම එච්චර සෙට් නැහැ අපිට. ඒකින්ද මතකයතුව මෙන්න මේක ගන්න සන්ෆ්ලවර් ඔයිල් එක දාපු එක. දැන් ළමයි අපි යමු මස් මාළු වර්ග බලන්න. මස් ගන්න ගියාම ඔයගලන්ට ගන්න පුළුවන් මෙන්න මෙතනින් ගන්න නම් ෆ්‍රෙෂ් පිට ගන්න පුළුවන්. ෆ්‍රෙෂ් පිට ගන්න නම් ඔයගලන්ට ඌරු මස් ගන්න පුළුවන්. එතකොට කුකුල් මස් ගන්න පුළුවන්, හරක් මස් ගන්න පුළුවන්. අපි කන જાතියින් ඔන්න ඔය ටික තමයි. ඒක වෙන මස් වර්ගයක් තියෙනවා. බැටළු මස් එහෙම ගන්න පුළුවන්. මුව මස් නම් හොයාගන්න අමාරුයි. මුව මස් නැත්නම් හොයාගන්න අමාරුයි. සමහර දවස් වලට තියෙනවා. අපි බලමු කුකුල් මස් එහෙම මෙන්න මේ විදිහට ෆ්‍රෙෂ් පිට ගන්න පුළුවන්. පැකට්ස් කරපුවා තියෙනවා, නැත්නම් ඩී ෆ්‍රීස් කරපුවා තියෙන පොඩ්ඩක් වැඩි කාලයක් තියාගෙන කන්න පුළුවන්. හරිද? එතකොට මේ ඔක්කොම තියෙන්නේ මස් වර්ග. අර මං කියපු ಜಾති වර්ග තුනෙම මස් ගන්න පුළුවන්. එතකොට සොසේජ් ගන්නත් පුළුවන්. ඔර ළමයි ඔයගලන්ට ලංකාවේ විදිහට කොත්තුවක් එහෙම ගහගන්න පිටි අනලා රොටියක් හදාගන්න එහෙම තේරෙන්නේ නැත්නම් හරියට පදමට මෙන්න මේ රොටි අරගෙන ඉවරලා මේක මෙතන තියෙන එක එක රොටි වර්ග. හරි, මේක කවුෆ් එකෙම ගහන එක තියෙනවා. අද මෙතන මට හොයාගන්න පොඩ්ඩක් අමාරුයි. මේ ඔක්කොම තියෙන්නේ රොටි වර්ග. මේක අරගෙන ඉවරලා ඔයාට චූටි චූටි කැලි වලට කපලා කොත්තුවක් ගහලා ගන්නත් පුළුවන්. ඉතින් ළමයි ඔන්න මම කවුෆ් එකේ ඉඳලා දැන් සෙල්රොස් එක පැත්තට යනවා. කවුෆ් එකේ නැති වෙච්ච එළවලු අනම්මන අඩුපාඩු මේක ඇතුලේ ඇති. මම පෙන්නන්නම් මොනවද ඒවයි තියෙන්නේ කියලා. එතකොට ළමයි මෙහි ලංකාවේ වගේ රසට කන්න පුළුවන් තුන පහ ಜಾති අඩුම කුඩුම කුළුබඩු ಜಾති නැහැ. මෙහි තියෙනවා ඉන්දියාවෙන් ගෙන්නන ප්‍රොඩක්ට්ස්. ඉතින් මේ තියෙන්නේ තුන පහ. එතකොට මෙතන තියෙනවා ඒ මිරිස් කුඩු තියෙනවා. ඉතින් මිරිස් කුඩු. එතකොට කෑලි මිරිස් තියෙනවා මෙන්න මේ පැත්තේ ඇති. කෑලි මිරිස් තියෙනවා, ගම්බිරිස් තියෙනවා, කහ කුඩු තියෙනවා, හැමදේම තියෙනවා. මේ තියෙන ගම්බිරිස් හැමදේම තියෙනවා. හැබැයි ලංකාව වගේ සරණ මේ තියෙන කෑලි මිරිස් එක. මේ කෑලි මිරිස් මේවා තියෙනවා. හැබැයි ලංකාවේ වගේ සැර නැහැ. ඉතින් මොකද රුමේනියාවේ කට්ටියත් පාවිච්චි කරන හින්දා ඒ වෙච්ච ලොකුවට සැරට හදන්නේ. හැබැයි තියෙනවා. ලංකාවේ එද්දී ඔයගොල්ලන් අනිවාර්යෙන් තුන පහ ಜಾති අරන් එන්න මතක් කරලා ඔයගොල්ලන්ට මාස ගානකට ඇති වෙන්න ඉවරුණාට පස්සේ ඔවා පාවිච්චි කරන්න පුළුවන්. ඉඟුරු තියෙනවා. ඉඟුරු අර ලංකාවට වඩා එන ලොකු සයිස් ඉඟුරු තියෙන්නේ. ඔන්න ඉඟුරු තියෙනවා. එතකොට අපිට දෙහි තියෙනවා. දෙහි ගන්න පුළුවන්. එතකොට ලෙමන් තියෙනවා. ඔන්න ඕවා තමයි එළවලු වලට තියෙන්නේ.
එතුවල්ලම මෙහේ තියෙන තවත් අඩු පාඩුවත් තමා පොල් සමහරත් දවස්වලට සෙල්රෝස් එකහෙම පොල් ගෙඩි තියෙන හැබැ මෙන්න මෙච්චරක් විතර චූටි වාගාව හිරමණයක් තිබ්බත් ඒක හිරමණේ තලේවත් ඇතුළට දාගන්න බැරි තරමට චූටි. ඉතින් අපි පොල් වෙනුවට පාවිච්චි කරනවා පොල් කිරි වලට පාවිච්චි කරන මෙන්න මේක මේ හෙල්ගා කියන එක පොඩ්ඩක් අඩුයි. මේක මේ ෆ්‍රෙෂ් මිල්ක් එකක්. ෆ්‍රෙෂ් මිල්ක් දාලා තමයි උයන්නේ. ඉතින් උගලන් දන්නවා රට ඉන්න හැමෝම පාවිච්චි කරන ෆ්‍රෙෂ් මිල්ක් තමයි පොල් වෙනුවට. එතකොට එක එක જાතියෙන් තියෙනවා මේ මුලරේකින් ගහන එක තමයි පොඩ්ඩක් ක්වොලිටි වැඩි හැබැයි ගණන් වැඩි. හරිද? ඉතින් අපි පාවිච්චි කරන මේ හෙල්ක කියන එක මේක කියන්න ඕනේ ෆ්‍රෙෂ් මිල්ක් පාවිච්චි කරනකොට ඔයගොල්ලෝ මේ මේක අර UHT එක තියෙන මේකේ 1.5 කියන එක ගන්න ඒක තමයි අපිට හොදිය නම් මනම් වලට දාන්න හොඳ. මොකද මේ 1.5 වලට වඩා වැඩි ඒවා පොඩ්ඩක් උගතියෙන් වැඩි ඒක උයන්න පාවිච්චි කරන්න අමාරු. හරිද? නැතින ඔයාලට පොල් කිරිම ගන්නව නම් ගන්නත් පුළුවන්. මෙන්න මේ හරියට තිබ්බා පොඩ්ඩක් ඉන්න බලන්න තියනවද කියලා බලන්න. අදනම් මෙන්න මෙතන හොයාගන්න අමාරු. නැත්නම් මෙන්න මෙන්න මෙතන තියෙනවා පොල් කිරි එකම. හැබැයි ඒක චුට්ටක් ගණන් වැඩි. ඒක ඊට වඩා අපිට ලාභයි ෆ්‍රෙෂ් මිල්ක් එක පාවිච්චි කරන එක. ඉතින් ඔයගොල්ලන්ට බිත්තර චීස් අනම් මනම් ඒ ටික ඔක්කොම ගන්න පුළුවන්. ඉතින් ඔය පෙන්වන්න දේවල් නෙමෙයි. බිත්තර නැති රටක් නැහැ. හරි ළමයි. අපි එහෙනම් බලන්නමු මෙහෙ මොනවද අපිට ගන්න පුළුවන් පළතුරු ಜಾති කියලා. ලංකාවේ හැම පළතුරක්ම නැහැ. පළතුරු වලට පාවිච්චි කරන්න පුළුවන් අපිට මෙතන තියෙනවා ඩොඩන්. ඇපල් තියෙනවා. එතකොට දෙලුම් තියෙනවා. එතකොට අන්නාසි තියෙනවා. එතකොට මෙන්න මෙතන මේ පල්ලහ තියෙන්නේ ඇපල්. සෝරි අඹ. අඹ තියෙනවා. එතකොට මේ තියෙන අලිගඩ පෙර. අලිගඩ පෙර නම් ලංකාවගේ සෙට් නැහැ. මේ කටු ආපු ගෙඩියක් තියෙන්නේ. මේක කෑවට එච්චර මේ ලංකාවගේ රහසෙට් නැහැ. මං කියවන ඔයාලට පොල් තියෙනවා කියලා. මේ පේනවනේ පොල් ගෙඩියේ සයිස් එක. මේකට හිරමණයක්වත් දාන්න බෑ. ඉතින් පොල් ඕවා තමා තියෙන්නේ. එතකොට ගොඩක් ඔන්න ඒක තමයි ඇපල් මේ තියෙන්නේ. පොඩ ලොකු ඇපල් තියෙනවා මෙතන අතෙන් කවට. ඇපල් තියෙනවා. එතකොට මෙන්න මේ හරිය තියෙනවා මිදි. මිදි තියෙනවා. මෙන්න මෙතන තියෙනවා කෙසෙල්. හරිද? එතකොට පළතුරු වලට අපිට ගන්න පුළුවන් ඔන්න ඔය කියපු ටික තමයි. පීචනම් මනම් එහෙමත් තියෙනවා. ඉතින් ලංකාවේ කටිය වැඩි පීච් වලට එහෙම ආස නැති හින්දා මම පෙන්වෙන්නේ නැත්තේ. මෙතන තියෙන කොමුඩු. හරි? කොමුඩු එහෙමත් තියෙනවා. ඔන්න ඔය කියනේ තමයි පළතුරු වලට තියෙන්නේ. එතකොට ළමයි මෙහි ලංකාවගේ හාල් පිටි ගන්න නැහැ. හරිද? ඔයාලට ඉන්දියා පැක් එහෙම හාල් පිටි වලින් ගන්න ඕන නම් ලංකාවෙන් හාල් පිටි පැකට් එකක් ආසාවට වගේ දාගෙන ඉන්න. නැත්තම් පාම් පිටි විතරයි තියෙන්නේ. ওই දිගටම තියෙන යායක් වගේ පාම් පිටි. ඔය ඔක්කොම ලොකු මුට්ට ගණන් එහෙමත් තියෙන්නේ පාම් පිටි. හරිද? එතකොටම අපි බලමු මොනවාද මෙහි ගන්න පුළුවන් මාළු වර්ග කියලා. මාළු මෙහි තියෙන හැම එකක්ම වගේ අපිට කන්න බෑ. මාළු වර්ග දෙකක් විතර තියෙනවා අපේ ලංකාවේ විතර කන්න පුළුවන්. ඒවත් එච්චරම සෙට් නෑ ළමයි. ඇත්තටම ඒවත් මාළු එච්චරම සෙට් නෑ ලංකාවේ වගේ රහට කන්න. මෙන්න මෙතන තියෙනවා පොඩ්ඩක් බලමු. මට නම හරියට මතකද කියලා. මේ තියෙන්නේ දොරාද කියලා. මේ දොරාද කියන එක හොඳයි කන්න. එතකොට බලමු තව එක වර්ගයක් තිබ්බා. ඒක මෙන්න මෙතන නම් නැහැ. අද නැහැ ඒක. තව එකක් තිබ්බා මට ඒක නමක් මතක නැහැ. දොරාද එක ගන්නවා නම් ගන්න පුළුවන් ඔයගලන්ට මාළු වෙලා කන්න. එතකොට ඉස්සෝ තියෙනවා. ඉස්සෝ මෙන්න මේ කළු පාට එක ගන්න ඒක රහයි. දැමිලි පාටකට වඩා කළු පාට තියෙන ඉස්සෝ එක රහයි. හරිද? එතකොට ෆ්‍රෙෂ් පිට ගන්න පුළුවන් මාළු වලට තියෙන්නේ ඕව. නැත්තම් ඔයාලට ඩී ෆ්‍රීස් කරපු මාළුත් තියෙනවා. මෙන්න මේ හැටි ඩී ෆ්‍රීස් කරපු ඉස්සොත් තියෙනවා. ඕව ගන්න පුළුවන්. එතකොට දැල්ලෝ එහෙමත් තියෙනවා. දැල්ලෝ ගන්නත් පුළුවන්. මෙතන බලමු දැල්ලෝ. එහා පැත්තේ තියෙන අර චූටි චූටි තීරු කපලා දැල්ලෝ. බුවල්ලෝ එහෙමත් ඉන්නවා. බුවල්ලෝ ගන්නත් පුළුවන්. එතකොට අපි නම් බෙල්ලෝ එහෙම කන්නේ නැහැ. මෙන්න මෙතනින් ඕන්න බෙල්ල හැමත් ගන්න පුළුවන්. එතන අද නැහැ බෙල්ල. බෙල්ල හැම ගන්නවා නම් බෙල්ල ගන්න පුළුවන්. ආ මෙතන බෙල්ල.
ඉතින් ළමයි මම හිතනවා මස් මාළු කිරි බිත්තර එළවලු බලතුරු එතකොට කුළුබඩු මේ කියන හැම දෙයක්ම මම ඔයාලට පෙන්නුවා රුමේනියාවට ආවත් ඔයාලට ශ්‍රී ලංකන් ස්ටයිල් කන්න ඕන නම් ඕන හැම දෙයක්ම මම පෙන්නුවා කියලා හිතනවා ඉතින් අපි තවත් ලස්සන දවසක ලස්සන බ්ලොග් එකකින් හම්බෙමු එහෙනම් එතකම් පරිස්සමෙන් ඉන්න කට්ටියටම ජයවා යන්න කලින් ඔන්න දිනවා මං කිය පොල් කිරිත් තියනවා කියලා. ඉතින් මේක සාමාන්‍යයෙන් 16ක් විතර එනවා. පොල් කිරි එක 16ක් එනවා. ඔයාලට පෙන්නන්නම් ෆ්‍රෙෂ් මිල්ක් ගන්නවා නම් අපිට කීයද කියලා. ෆ්‍රෙෂ් මිල්ක් එක වෙන්නේ එදී ෆ්‍රෙෂ් මිල්ක් එක වෙන්නේ ලේ 4යි ගන්න. 4.59. ඉතින් පොල් කිරි එක ගන්නවා නම් 16 ගන්න. ඉතින් ලොකු ගන්න. හරිද? ඉතින් ෆ්‍රෙෂ් මිල්ක් ට්‍රයි කරන එක ඔයාට ගොඩාක් ලාභයි. හරි එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න ජයවා උත්සන්නයි.